මාතෘකාව තහලු අතර ආරෝපණවන් පැවතියි. තහලු අතර ආරෝපණවල පැවතියි. පළවෙනි අවස්ථාව සමතුලිත විට ධන හා ඍණ කියලා ආරෝපණ දෙකක් තියෙනවා තහඩු දෙකක් එතකොට මෙතන මේ අතර V කියන විභවාන්තරයක් තියෙනවා D කියන පරතරයක් තියෙනවා මෙතන යම් ආරෝපණයක් තියෙනකොට ඒ ආරෝපණයේ ස්කන්ධය සිම්පල්ලෙන් ආරෝපණය මම Q කියලා ගත්තොත් මේක සමතලිතව තහඩු දෙක අතර තියෙන නම් අපි දන්නා පරිහාර අනිවාර්යෙන් බර තියෙනවා MG ඉහළට තියෙන්න ඕන එහෙනම් EQ කියන බලය ඒ වගේම මෙතන තියෙනවා ඔය වගේම සිම්පලේ නිස්කන්ධය පල්ලෙහාට mg තියෙනවා එහෙනම් මේක උඩට eq බලයක් තියෙන්න ඕන මේක ධන ආරෝපණ නම් ධන මේ පැත්තරින වෙන්න ඕන එහෙම නැත්නම් උඩට ආකර්ෂණ බලයක් හැදේ පහළ දෙක මේ පැත්ත ධන මේ පැත්තරින වුණා ආරෝපිත තහඩු දෙකක් අතර ආරෝපිත වස්තුවක් ඇති විට ආරෝපිත තහඩු දෙකක් අතර ආරෝපිත වස්තුවක් ඇති විට එය මත සෑම විටම පහළට බර ක්‍රියා කරයි පහළට බර ක්‍රියා කරයි
ආහාරයට බර ක්‍රියා කරයි. ඊළඟට දාතලවන සමතුලිතව පවත්වා ගැනීම සඳහා සමතුලිතව පවත්වා ගැනීම සඳහා විරුද්ධව ඉහළට බලයක් බලයක් විද්‍යුත් ශේෂය මගින් නැති කළ යුතුය විද්‍යුත් ශේෂය මගින් නැති කළ යුතුය විද්‍යුත් ශේෂය මගින් නැති කළ යුතුය එවිට ආරෝපණ වර්ගය අනුව එවිට ආරෝපණ වර්ගය අනුව තහඩු දෙකේ තහඩු දෙකේ ආරෝපණය වෙනස් වී තිබිය යුතුයි තහඩු දෙකේ ආරෝපණය වෙනස් වී තිබිය යුතුයි විවේකී මනී කියලා සහර දෙක අතර විභවාන්තරය සහර දෙක අතර පරතරයෙන් බෙදපුවාම එනිසා අපිට ඕනම් ගන්න පුළුවන් මෙතෙන්ද v q වේදී මනී කියලා සමානෙන් දී අනුම ගන්න පුළුවන් ඊළඟ දෙවෙනි අවස්ථාව දෙක තහඩු වලට ලම්බකව චලනය වෙන විදිහ තහඩු වලට ලම්බකව චලනය වන විට මේ සමතුලිතව නම් චලනය වන අවස්ථාව මොකද්ද චලනය වන අවස්ථාවේදී මේ දෙකේ සම්ප්‍රයුක්තයක් තියෙනවා චලනය වන අවස්ථාවේ සම්ප්‍රයුක්තයක් තියෙනවා එහෙනම් එහෙම සම්ප්‍රයුක්තයක් තියෙනවා නම් අන්නේ සම්ප්‍රයුක්තයට අපි තියෙන සම්ප්‍රයුක්තයේ දිසා බල සමානෙන් මේ දාය තමයි කරන්නේ සමානෙන් මේ දාය තමයි කරන්නේ හරි එතෙන් ලියන්න දෙවෙනි එක තහඩුවට ලම්බකව චලනය වන විට එක රූපයක් විතරක් යනනම් ඇති එක රූපයක් විතරක් යනින්ද එතෙන් ලියන්න Yeah,
තහඩු අතර ඇති තහඩු අතර ඇති තහඩු අතර ඇති ආරෝපිත වස්තුවේ විද්‍යුත් බලය හා ආරෝපිත වස්තුවේ විද්‍යුත් බලය හා තහඩු අතර ඇති ආරෝපිත වස්තුවේ විද්‍යුත් බලය හා බර අතර සංප්‍රයුක්තයක් බර අතර සංප්‍රයුක්තයක් බර අතර සංප්‍රයුක්තයක් පවතින විට බර අතර සංප්‍රයුක්තයක් පවතින විට චලිතයක් සිදුවේ චලිතයක් සිදුවේ චලිතයක් සිදුවේ සම්ප්‍රයුක්තයේ දිශාව F සමානයි MA සම්ප්‍රයුක්තයේ දිශාවට F සමානයි MA යෙදීමෙන් නැත්නම් ඔව් F සමාන MA යෙදීමෙන් ත්වරණය ලබාගත හැකි ත්වරණය ලබාගත හැකි දැන් මම මේ මේක දැම්මොත් එම් පල්වෙනාට තියෙන MG මම මෙහෙම එක්ක ගන්නවා. තහඩු දෙක අතර ධන හරින කියලා තියෙනවා. මෙතන තියෙන්නේ ධන Q ආරෝපණය. එහෙම වුණොත් පළවෙනාට Mg තියෙනවා. තව EQ බලයක් තියෙනවා. දැන් බල දෙකම එකම පැත්තක තියෙනවා. ඒතර ඔහොම ගන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම පළවෙනාට සමානයි මේ ගමොත්. පළවෙනාට සමානයි මේ ගමොත්. Mg ධන EQ සමාන MA ඒ කියන්නේ Mg ධන VQ බෙදීම D සමානයි MA නම් ත්වරණය කියන්නේ G ධන VQ බෙදීම D එක එහෙනම් උනොත් ධන වෙනවා ඔන්න ඔය විදිහට අපිට සම්ප්‍රයුක්තය බලලා තමයි දාගන්න තියෙන්නේ ඊට පස්සේ දුවෙන අවස්ථාව ශක්ති සංස්ථිතියේදී Thank you.
ඊළඟට ශක්ති සංසිද්ධියේදී තුන්වෙනි එක ශක්ති සංසිද්ධියේදී සහඩු අතර චරිතයේදී සහඩු අතර චරිතයේදී සහඩු අතර චරිතයේදී සහඩු අතර විභවාන්තරය මගින් සහඩු අතර චරිතයේදී සහඩු අතර විභවාන්තරය මගින් සහනතර විභවාන්තරය මගින් කාර්යයක් කරයි කාර්යයක් කරයි කාර්යයක් කරයි එම කාර්ය චාලක ශක්තිය බවට පරිවර්තනය වේ. එම කාර්ය චාලක ශක්තිය බවට පරිවර්තනය වේ. විද්‍යුත් කාර්ය සමානයි චාලක ශක්තිය. විද්‍යුත් කාර්ය කියන්නේ BQ චාලක ශක්තිය කියන්නේ භාගයයි MU වර්ගයයි W සමාන BQ නේ ඊළඟට ප්‍රක්ෂිප්තයක චරිතය ඊළඟ ප්‍රක්ෂිප්තයේ චරිතය ප්‍රක්ෂිප්ත චරිතයේදී සහළු අතර මෙහෙම දෙකක් තලින් නැහැ. මේක උබ කරනවා.
ප්‍රතිචාරේ මා රූපදයක් ගන්නවා. කොහොම 18 දෙයක් අතරයි. මේ පැත දන මේ පැත රින විදිහට දෙනවා. මේක තුල සිම්පල් එම් ස්කන්ධයක් තියෙන ධන කිව් ආරෝපණය රූප වේගයකින් ප්‍රක්ෂේපණය කරා නම් මේ පැත්ත. එතනදී පල්ලෙහාට එන්ජි තියෙනවා. තව මේ ධන ධන අතර විකල්පණය නිසා පහළටම EQ බලයකුත් තියෙනවා. පහළට එන්ජි තියෙනවා. EQ බලයකුත් තියෙනවා. ඒ නිසා මේ පැත්ත ඇතිවන ප්‍රරණයක් නිසා වස්තු වෙන මෙහෙම පටේ යනවා. ඒතර ඒ වෙලාවේදී අපිට ඒක ත්වරණය විදිහට එන්නේ පල්ලෙහාට සමාන එන්නේ දැම්මොත් MQ දන EQ සමානයි MA. ඒ කියන්නේ ත්වරණය විදිහට එන්නේ අර කලින් අසු දත් එකමයි කී දන VQ බෙදීම DM. ඊළඟට මෙතන තිබ්බොත් ඔය විදිහට හදු අතර ඒක නතර ගියාවේ. මේ වලට තීරණ VQ බෙදීම දීගෙන. ඊටපස්ස ලියන්න මෙහෙම. සාඩු වලට සමාන්තර වස්තුව. සමාන්තර වස්තුවක් ප්‍රක්ෂේපණය කළ විට තහඩුව සමාන්තර වස්තුවක් ප්‍රක්ෂේපණය කළ විට තහඩුවට ලම්බකව ඒ සමානයි ඊ ධන හෝරින VQ බෙදීම DM. ධන හෝරින කියලා කියන්නේ මෙතෙන් එක්ක ධන නැත්තරින ත්වරණයක් ක්‍රියා කරයි. ත්වරණයක් පහළට ක්‍රියා කරයි. පහනක ප්‍රයා කරයි. තහඩු වලට සමාන්තර වස්තුව ප්‍රක්ෂේපණය කළ විට තහඩු ලම්බකව ඒ සමානයි කීදන වේකී වෙදී ලියෙම ප්‍රයා කරයි. මේ නිසා අංශුව ප්‍රක්ෂිප්ත චරිතයේ ගමන් කරයි.
ප්‍රක්ෂිප්ත චරිතයක ගමන් කරන්නේ. ඊට අදාළ කරන්නේ. ඊට අදාළ කරන්නේ. ලබාගෙන ප්‍රක්ෂිප්ත සඳහා යෙදී හැක. ප්‍රක්ෂිප්ත චරිතය සඳහා चलिए है तो इलाज करा पास से नहीं है सारा आवाज़ में के दौर में एवगे मेहम का सरलावलना आरोपण पूर्व सहा ऐसी सरल अवलंबन मिथन बारे दिशा बल्ले मिथन धन नाम धन आरोप मत मेपेवला मिथन सामापी तरणी हुए मत गुरुत्व के तरण नाम तरह विद्युत बल या क्या क्रीम सा विद्युत बल या कहती हुई एनसा आवर्त कार्य पहत परिधि पहत परिधि दिव्य है පහත පරිදි විහෙත. දැන් නම් සරලවම මේ ආවර්ත කාලය පිට සමානයි 2.5 එන්නදීම මේකේ වර්ගමූලය මේ මොනවත් අතිවතෙන් දී වෙනවා කියන්නේ 2.5 එල්බීදීම දීලා දීලා වීක වෙදී දී අර ඉතල මේවා ගාවේ අනේ විදිහටම තොරණය මොකද දාලා තමයි යන්නේ. Hari dia lagi mana?